ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් කලයානිමිතු සාමීින් වහන්සේ. භාවන සඳහා ආධනිකයුක විසින් තමාට සුදුසු කුමන භාවනාවද යන්න තෝරෑ ගැනීම සඳහා කළයුත්තය කුම අධදයන්න කවුණාවෙන් පහතා දෙන සේකවා තිරුවන් සානයි කියලා. පින්වත්නී මුලින්ම්ම ඔහු තමන්ගේ චෛතස්භාවේගෙන යම් වැටහීමක් ඇති කරගන්නට ඕනේ. රාගජචයිතයේ දීශචයිතයේ මූහචයිතයේ, සද්දාාචයිතයේ බෝධචයිතයේ විතාර්ගචයිතය කළ චෛත වගයත්තිය නවා. ඒ තමන් මොනවගේ කනෙද කියලා තමන්ගේ චෛත භාවයගෙන යම් වැටහීමක් ඇති කරගන්න ඕන. ඒක පසේ චරිතයට ගැලපෙන කමටහන්වලින් පටන්ගන්නට ඕනි. ඒකට උපකාර වෙනවා පින්ව ගුරුවරු ගුරුවරුන්ගෙන් සහය ලැබෙනවා ගරුවරු අවස්්‍ය මාර්ගයේ පෙන්නාව භාවනාවට ආදු නික පින්වතුන් ගුරුවරුන් එක සාකච්ඡා කරලා තමන්ට ගැලිපෙන භාවනාකමේ ගන්න ඕනේ විදාසනා භාවනාවට එහම චරිතකමයක් නැහැ සමත භාවනාවලට එහෙම චරිතකමයක් තියනවා. නමුත් පොදුවේ ගත්තාහාමසේ ෝ දෙනනාට ම. බුද්ානසති මෛතී අසුභ මරණකේන සතර ආරස්සක භාවනා සුදුසුයි එයින් තමන්ගේ චිත්ත සන්තතියේ කෙරෙස් ධර්මවවියට පත්කරගෙන බලවාත් කුසල් උපදවාගෙන නිවන් දකින ගමන් මගේ ඉදිදිියටයන්නට කටයුතු කරගන්නට ඕනේ.